ආයුබෝවන් යාළුවනේ, අපේ YouTube නාලිකාවේ සුරංගනා චරස ගැන කතා කරන අලුත් විශේෂාංගයක් ආරම්භ කරන්න අපි තීරණය කළා. ඉතින් මේ වැඩසටහනේ පළවෙනි චරිතය විදියට අපි කතා කරන්න යන්නේ පිනොකියෝ ගැන. පිනොකියෝ කියන්නේ දංකාර යහපත් හදවතක් ඇති අපූරු පිරිමිලමයෙකුගේ චරිතයක්. මෙම කතා මාලාව මුලින්ම ප්‍රසිද්ධ කරේ 1881 දී පොතක් ආකාරයෙන් වන අතර මෙතෙක් එහි පිටපත් මිනිය නොහැකි ප්‍රමාණයක් අලෙවි වී ඇති බවද පැවසෙනවා. 1940 වන විට ඉතාලියේ පමණක් මෙහි මුද්‍රණ වාර 100 ඉක්ම වූ අතර ලෝකය පුරා මෙහි සංස්කරණ 1000 ඉක්මවා තිබී ඇති බව සඳහන් වෙනවා. අද වන විට භාෂා 200කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති පිනොකියෝ අද සුප්‍රසිද්ධ ළමා කතා පොතක්. මෙතරම් ප්‍රසිද්ධ ග්‍රන්ථයේ ලේඛකයා අදටත් ප්‍රසිද්ධයි. ඇතැමුන් කියන විදිහට මෙම ග්‍රන්ථයේ කතුවරයා පාලෝ කොලොඩ් යන අය වන අතර ඔහු සිවිල් සේවකයෙකි. ඔහුගේ සත්‍ය නම ලොරෙන්ස් ඩිනි. 1860 වර්ෂයේදී හාස්‍ය උපදවන දේශපාලන ලිපි ලියූ ඔහු නිතරම කල්පනාකාරීව ජීවත් වූ අවිවාහකයෙකු බවයි කියවෙන්නේ. 1881 පමණ මුදල් අග හිඟකම් වලින් පීඩා විඳින සිටි කොලොඩ් දුර්වණ වූ කොළ කිහිපයක රුකඩේ කතාව ලෙස පිනොකියෝ කතාවේ ප්‍රථම පරිච්ඡේද දෙක සටහන් කළා. එහි අග මෙවැන්නක් සටහන් කර ප්‍රකාශකයා වෙත යැවීමට ඌ අමතක කළේ නැහැ. මම ළමා කතාවක පළමු පරිච්ඡේදයන් ඔබ වෙත යොමි. ඔබ ඊට කැමති වන්නේ නම් එය ප්‍රසිද්ධ කිරීමට පෙර මට හොඳ ගෙවීමක් කරන්නට එකඟ විය යුතුය. කතාව ඉතුරු කොටස් මල් ලියන්නේ ඒ ගෙවීම අනුව පමණි. කෙසේ නමුත් පිනොකියෝ කතාව පාඨක සිත් ඇද බැඳගත් අතර ඒ කතා රචකයා වූ කොලොට්ට මහත් හිරියරයක් වූ බව කියවෙයි. ඒ අනුව හදාස් කරේ පිනොකියෝ මියගිය බව දක්වා කතාව අවසන් කිරීමටය. කෙසේ නමුත් පිනොකියෝ ලැබුණු පාඨක ප්‍රතිචාරය අනුව ඒ පළ වූ ළමා පුවත්පතේ කතුවරයා කොලොට්ට ලිපියක් එවමින් කියා සිටියේ, කොලොට් මහත්මයාණෙනි, පිනොකියෝ මියගිය නැත. ඔහු තවත් බොහෝ සිදුවීම් වලට මුහුණ දුන්නේය. ඒ සිදුවීම් හා ඊට පිනොකියෝ මුහුණ දුන් ආකාරය ඉතා පුදුමාකාරය යන්නයි. මාස කිහිපයක් ගතවන විට කතාව පිනොකියෝගේ වීරක්‍රියා යනුවෙන් ළමා පුවත්පතේ සතිපතා දිගහැරෙන්නට විය. කොලොඩෙම කතාව ග්‍රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කිරීමේ අයිතිය පැගී නම් ප්‍රකාශකයන්ට අලෙවි කරේ ලියර් 500ක් වැනි සුළු මුදලටය. එය අනුව පොතේ පළමු මුද්‍රණය 1883 දී ප්‍රකාශයට පත් විය. කෙසේ නමුත් ඔහුගේ මරණය වනතුරු මෙහි අලවිය සීඝ්‍ර නොවිය. යාළුවනේ, ඒකට හේතු වුණේ මේ රූකඩ වීරයාගේ කතාව දරුවන්ගේ මනස දංකාර ක්‍රියාවලට පොළඹවන්නෙකු ලෙස ඒ කාලේ දෙමාපියන් සිටීමයි. අද අපේ දෙමාපියෝ ජංගම දුරකථනය අපිට ඇසුරු කිරීම නොදෙන්නාක් සේම මේ රූකඩ වීරයාගේ කතාව ළමයි නරක් වේ යයි ඔවුන් සිතූ නිසාය. අද අපි දෙමාපියන්ට රහසෙන් ජංගම දුරකථනය භාවිතා කරන්නාක් සේ ඒ කාලේ බොහෝ ඉතාලි දරුවන් එම පොත දෙමාපියන්ගෙන් වසක් කොට කීවීම නිසා පිනොකියෝ වීරයා මිය නොගොස් අද අප අතර ජීවත් වෙනවා. අද පිනොකියෝගේ අනුරුවට තැනූ බෝනික්කන් වර්ෂයකට කෝටි ගාණක් අලෙවි වෙයි. එදා 19 වන සියවසේ දෙමාපියන් ප්‍රතික්ෂේප කළ පිනොකියෝ කතන්දර පොත පිනොකියෝ බෝනික්කන් ආදිය අද අප වෙත තෑගි දෙන්නේද දෙමාපියන්මය. ඉතින් යාළුවනේ, අපූරු හදවතක් දංකාර රූකඩයා වූ පිනොකියෝ කුඩා අපගේ පමණක් නොව සියල්ලන්ගේම සිත ඇදබැදගත් චරිතයක් බවට සාක්ෂි එහෙම නොවේද? ඉතින් යාළුවනේ, පිනොකියෝ ගැන මගේ අදහස් දැක්වීම මෙතන නිම කරන්නයි මම සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මෙන්නම් ලයික් එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්නත් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න තමතක කරන්න එපා. ආයේ දවසක මෙවන් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.